ජාතිවාදී අරගලය යුද්ධයෙන් යටපත් වුණා වගේම නැවත ඒ ඉස්මතු වෙන්න පුළුවන් ඕනම වෙලාවක. අද ඒක තවත් එහාට ගිහිල්ලා මුස්ලිම් අන්තවාදිකුත් ඉස්මතු වෙලා තියෙනවා. අපි එක ජාතියක් විදිහට ජීවත් වෙමු. සිංහල බහුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වගේම දමිළ ජනතාවගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කළ යුතුයි. මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම්ත් අපි ආරක්ෂා කළ යුතුයි. කාටවත් ජාතිවාදී ලෙස හැසිරෙන්න මේ රටේ අපි ඉඩ තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි හැම වෙලේම ඉන්නේ එක රටක් එක නීතියක් කියන වැඩපිළිවෙල යට. නැවත මෙවැනි දෙයක් ආරම්භ නොවිය යුතුයි කියන කාරණය අපි කියන ගමන් අද කළු ජූලියේ වේදනාව ලෝකේ පුරා රාවය ප්‍රතිරාවේ නංගමින් දැඟෙනවා. අපි මේකට එරෙහි වෙන්න ඕන. මෙරටේ සුළු ජාතිකයින් දෙමළ සිංහල මුස්ලිම් නැවත වතාවක් මෙරටේ එක දජයක ඉඳගෙන මෙරට නැවත ගොඩනගන්න අවශ්‍යයි. අපේ ප්‍රාර්ථනේ තියෙන්නේ ප්‍රභාකරන්ලා සහරාන්ලා නැවත අප රටේ බිහි නොවන තත්වයකට පත් කරගන්න. පහුගිය අවාසනාවන්ත සිදුවීම් වුණ වෙලාවෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තාම යහුසුලුව ක්‍රියාත්මක වුණා. ඒ සිද්ධියෙන් පසුව කෙරෙන්න ඕන කාර්යභාරයන් ඉතාම ඉක්මනින් සහ අවශ්‍ය විදිහට ඒ ආරක්ෂක කටයුතු සියල්ල කෙරලා යථා තත්වයට පත් කරගන්න හැකියාව ලැබුණා. හැබැයි අපි ඒ ආරක්ෂක අංශුලින් වෙන්න ඕන යුතුකම් ටික වුණාට පාර්ලිමේන්තුවෙන් වෙන්න ඕන යුතුකම් ටික තාම ඉතිවෙලා නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා.